බීමිලදී ගැනීමේ කටයුත්තට ඇත්තටම මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මාස දෙකක් හිටියේ. නමුත් මම කරුණු ඉදිරිපත් කළා. පස්සේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික මැදිහත් වීම මත තමයි අපිට මුදල් ලැබුනේ. 105ට වඩා වැඩි මිලකට ගන්න. අපිට ඕනේ ඒක තමයි. අපිට ඕනේ මේ වී ගන්න නෙමෙයි අපේ ගොවියට මිලක් දෙන්න තමයි මට ඕනේ. හැබැයි රජයේස් මීට කලින් අපිට මේ මුදල් අමාත්‍යාංශයේ මුදල් දුන්නා නම් අපිට වී ප්‍රමාණයක් ගත්තා නම් ගොවියරත් ඒක වාසි වෙනවා. පාරිභෝගිකයරත් අනිත් පැත්තට මිල වැඩි වෙන වෙලාවට අපේ සහල් ටික ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. බීරුණු වගාව අපිට ප්‍රචලිත කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපේ අස්වැන්න එන වෙලාවට මේ වැස්ස එනවා. ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් බීරුණු වගාව අසාර්ථක වෙන අනිත් එක මිල. ඒගොල්ලන්ට ස්ථාවර මිලක් දෙනවා නම් ඒගොල්ලෝ බගා කරනවා. මොකද ඒගොල්ලන්ගේ වියදම ඉන්දියාවේ වියදමට වඩා වැඩි. ඒගොල්ලන්ට රුපියල් 150ට වැඩි මිලක් දුන්නොත් ස්ථිරව එන කන්නේ උනත් වගා කරන්න පුළුවන් නැත්. මේ අතර වීරවිල ප්‍රදේශයේ කුඹුරු අක්කර 400ක පමණ වී අස්වැන්නට නිසි මිලක් නැති බව ගොවීන් පවසනවා. සාමාන්‍ය අපි බදු ගොයියේ වී අමුණු 10කට අපි පොරොන්දු වෙලා ගත්ත කියන්නකො හාන්න අක්කර දෙකමාර කෑල්ල 84000ක් ගන්නවා. පොහොර කොට්ට රුපියල් 10000යි. ඒවත් අරගෙන වියදම බලනකොට ඇත්තම අපි කුඹුරු කරලා නැහැ වගේ. පොළොන්නරුව මහවැලි බී කලාපයට අයත් සෙවන පිටිය මහවැලි කොට්ටාසයේ නිලුම් වැව, බොර වැව සහ රිදී පොකුණ යන වැව්වල ජලය මුදා හැරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවරගෙන තිබෙනවා. ඒ වියලි කාලගුණික තත්වය පවතිද්දී පිටවාන අලුත් වැඩියක් කරන බව පවසමිනුයි. මේ හේතුවෙන් ගොවි පවුල් 1500ක්, දේවර පවුල් 100ක් සහ පානීය ජලය සපයා ගන්නා ගම්මාන තුනක ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ඉදිරිකරණ කරගන්න වතුර ඕන, මිනිසුන්ට නාන්නත් නෑ, බොන්නත් නෑ, පිල් එක හදන්න කියලා ඉවරලා වතුර අඩු කරා. ඒකේ තා බඩු කොළඹලු තා ගෙනල්ලත් නෑ. ඊටු ටික හින්දනකොට ඒව බඩු ගේනකොට වතුර ඇත්තෙම නෑ. වැව් මේ හතරම වැව් මේ වතුර හින්දන්න ඕනේ නෑනේ මහත්තයා. අතනින් වහන්න තිබ්බා. හොඳටම අපිට කිව්වනම් අපි වහනවා. දීවර හැරිට අපිට දැන් කිසිම දෙයක් රස්සා කරන්නත් නෑ, මාළුත් නෑ, මාළු පැටව ගෙනපු දාන්නත් නෑ. උමුත් විනාශ වෙලා සත්තු කනවා, වතුරත් නෑ. මේ අතර පවතින නියකයේ හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් දැඩි පීඩාවකට පත්ව සිටිනවා. තේදළු අස්වැන්නෙන් 70ක් පමණ අඩු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. ගිය මාසයේ අස්වැන්නත් එක්ක බැලුවාම 60ක් 65ක් විතර අපිට අස්වැන්න අඩු වෙලා තියෙනවා. ඉදිරි අවුරුද්දේ මිනිසුන්ට හිඟානුකා හිඟාකට තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් තියෙන පෑවිල්ලත් එක්ක මේ අස්වැන්නේ සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්නේ. මේ දළුණත් පුංචි වෙලා තියෙනවා. දරු කිව්ව 400ක් ඉතින් කඩපු ඉදමෙන් මාසෙට දැන් කඩන්නේ තාම කඩක දීග තියෙනවා. මම දරු කිව්ව 42යි. ඉතින් තා සතියේ කඩන්න පුළුවන් අදත් නෑ දරු කිව්ව 20කට වැඩිය කඩක. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.